විශේෂම රජය විශාල ප්‍රමුකත්වයක් මේ තාක්ෂණ ශෂේත්‍රයට දීලතියෙනවා පහුගිය අමාත්‍ය මණ්ඩල මහිතන්නේ වෙනස් කිරීමේ දී තාක්ෂණය සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටවවා ඒ වගේ එම අමාත්‍යංශය වගකීම රාජ්‍යනායකයාම භාර ගැනීම තුළින් ඒ සඳහා තිබෙන ප්‍රමුකත්වය ප්‍රදක්ශනය වෙලා තියෙනවා අපි ඇතටම තොරතුතාක්ෂණ සංගමය හැටියට ඒ සම්බන්ධ ඉතාමත්ම සතුටු වෙනවා ඒ වගේම තොරතුරු තාක්ෂණ ශේෂත්‍රයේ දියුණුවට රජයේ වැඩ පිළිවෙලත් සමඟ ඒකා බද්ධව සංවිධානය වම කටයුතු කිීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එහි යම් අඩුපාඩු යම් කිසි අපි දකින වෙනස්කම් තිබෙනම් අපි ඒ සඳහා පෙන්වා දීමට අපි කටයුතු කරනු ලබවා. ඉතින් රජ මෙම තාක්ණ කියන එක රජයේ ප්‍රමුඛතාවයක් විශේෂම යිට ආයතනයගේ වැඩපිළිවෙලතුර තාක් විසරණය සෑම ශ්‍රේෂත්‍රයකට තා විසරණය වීම ප්‍රමුකත්වයක් දීල තියෙනවා. අපි ශ්‍රීලංකා පරිගණක සංගමය හැටියටත් ඒ සඳහා. විශේෂ දායකක් දක්කන්න කැමති වයුතු දෙයක් එම නිසා තමයි අපි අපේ සමුලුව තේමාව හැටියට තෝරාගත්තේ තාක්ෂණය විසරණය වේගවත් කරමු කියලා. ඒ වගේම රජේ මෙම තාක්ෂණ ශෂේස්ත්‍රයට ඉලක්ක තියෙනවා එක ඉලක්කත් තමයි තොරුතුවා ස්තාක්ෂණ අප නයන මේ ආර්ථිකය ඉතාමත්ම අසරු මට්මකට වැටලතිය අවස්ථාවේ තොරතුරු තාක්ෂණය අපනයන ඩොර් බිලියන තුනක් දක්වා වර්ධනය කිරීම. දෙදස් විශ්ස වසර වෙනට ඇදස ඩොර් බිලියන ඇදසම දෙක අපනෑන ආදාම වාර්තා වනාා නමු දෙදස් විසි හතර වෙනකොට දොර බිලියන තුන දක්වා එක ඉහළ නම්වන්. ඒවගේම රිජු රැකයා ලක්ෂ තුනක් මේසයි තුළින් බිහි කරන්න. ඒවගේම නව සමාගම්. අපි කියන ස්ටාට්ස් කියලා ඉංග්‍රීසියෙන් අලුතෙන් ඇතිවන කුඩා සමාගම් දාහක් පමණ රට ඇති කරන්න ඉති එම ඉලක් සඳහා අපි ශ්‍රී ලංකා පරිගණක සංග මේ හැටියට අපේ දායකත්ය ඇත්තේ සඳහා ලබාදීමට අපි කටයුතු කරන්න ඒ වගේම මෙම අපි රටක් හැටියට ලෝකයේ ඇතරම විශේෂ සධස්ථානයක ඉන්නේ මේ හතරවෙනි කාර්මික විප්ලවය අභියස අපි ඉන්නේ අපි අතීතයේ දැනට අපි කාර්මික විප්ලෝ තුනක් මේ අත්තින්දල තියෙනවා මෙම හැම කාර්මික විප්ලවේ විශේෂත්ය වෙන්නේ ඉතාමත්ම සවභාග්‍යමත්. දනවත් රටවල් මේ හැම කාරික විප්ලේ ඇතිුණා. විශේෂයම මේ වාශපෙන්ජිම හරහා ඇතිවෙච්ච කාර්මික විප්ලවය හරහ තමයි යුරපයේ දියුණු ඇතිවුණේ. breaking.